රටේ අඩු ආදායම් කණ්ඩායම් වෙනුවෙන් නාගරික පුනරජීවන ව්‍යාපෘති යටතේ 2020 වන විට නිවාසයකක 20,000ක් බිහිකිරීම රජයේ අපේක්ෂාවයි. ඉන් පසුගිය වසර තුළ නිවාසයකක 5,856ක් ඉදිකර අවසන් කර තිබෙනවා. 2018 වර්ෂය සඳහා රුපියල් බිලියන 17.5ක් වෙන් කර ඇත්තේ එම ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහායි. දැනටමත් එම ව්‍යාපෘති අංගොඩ, කොළොන්නාව, මාලිකාවත්ත සහ දෙමටගොඩ ප්‍රදේශවල ආරම්භ කර තිබෙනවා. ගැටුම් හේතුවෙන් අවතැන් වූ උතුරු නැගෙනහිර පළාතේ ජනතාව යළි පදිංචි කිරීම සඳහා 2020 දක්වා ක්‍රියාත්මක සැලසුම් වෙනුවෙන් රුපියල් මිලියන 3,000ක් වෙන් කිරීමට රජය මෙවර අයවැය තුලින් කටයුතු කළා. එමෙන්ම වතුකරේ ලයින් කාමර ජීවිත ඉන් මුදාගෙන ඔවුන්ට යහපත් ජීවන තත්ත්වයක් ඇතිකිරීම සඳහා රජය නිවාස 25,000ක් ඉදිකිරීමට පියවරගෙන ඇත්තේ මධ්‍යකාලීන වැඩපිළිවෙලක් ලෙසයි. ඒ වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 2,000ක් ග්‍රාමීය නිවාස අවශ්‍යතා සපුරාලීම සඳහා අයිතිකරුවන් විසින්ම ඉදිකරන නිවාස ව්‍යාපෘති පිළිබඳවද රජය අවධානය යොමු කර තිබෙනවා. නිවාස වැඩි දියුණු කිරීම සඳහාද අවශ්‍ය සහාය ලබා දීමට රජය මෙවර අයවැයෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 7ක් නාගරික සංවර්ධන අධිකාරිය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය දැනටමත් බොරැල්ල, වාත්තුව, හෝමාගම හා රාගම ප්‍රදේශවල ආරම්භ කර ඇති වැඩසටහන් පුළුල් කිරීම වෙනුවෙන් රජය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 500ක්. මෙහිදී පළමුවරට නිවසක් මිලදී ගන්නා අය සඳහා අඩුපොලි මත ණයක්‍රමයක්ද මෙවර අයවැයෙන් යෝජනා කළා. බලගතු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් රජයගෙන යන සංවර්ධන වැඩපිළිවෙලේ තවත් තොරතුරු ගැනීමට අප සූදානම්. www.itanews.lk/sinhala